දැන් සමහරු කියනවා මේ ඉන්දියාවත් එක්ක බලාපුොරොත්තු වෙන මේ ආර්ථික සම්බන්ධය පාලම් තැනීම. රටට අහිතකර දෙයක් වෙයි. අපම විශවාස කරන්නේ නෑ අපිට හිතුවොත් දකුණු ඉන්දියාවේ සීග්‍රයෙන් වර්ධන වන ආර්ථික ය තුළ විශ්ශාල අවස්ථාතිය නවා ඒ අවස්ථාවලින් අපි ප්‍රෝජනය ගණ්ඩෝන් අපිට ආයෝජන සහ විදේශ වෙළඳ ප්‍රතිපාතිවල වෙනස්කං සිද්ධවය යුතු වෙනවා කලාපය වෙළඳ ගිවසුම් වලට අපිට එකඟ වෙන්න වෙන ඒවට තමයි අපි කියන්නේ පාලන් කියල ඒ පාලන්වල තමයි අපේ ජනතාව නිෂ්පාධනය කන්න අපනෑන බාණ්ඩ ඒ පොල්වල්ට එකතු කරන්න අවස්ථාව ලැබෙන්. ඉදකුණු ඉන්දාව සීයට දාහතරකින් වර්ධනය වෙනවා නං අපි වර්ධනය වෙන්නේ රින තුන හමාරකින් නං අපිට ඒ වර්ධනයට ප්‍රකායව වාසි නෑ කියලා කියන්න කාටවත් බැහැ. අන්නාරම සුළම්බලය අතිශ්‍යයයින්ම කාර්යක්ෂම එතකොට අපිට ලෝකෙ තියෙන කාර්යක්ෂම වැඩ්ඩිම සුළං බලාගා ඉදිකරන්න පුළුවන් ැනක් තමයි මන්න කොට කොහොම දෙ එතන සාධාරණ ලෙස සියළුම දෙෙනට අවස්ථාල් ලැබෙන විදිහට. දේශය විදේශය සියලුම දෙන. සාධාරන අවස්ථාාව ලැබෙන විදි, කොහමදි මේ ආයෝජනකෙන්. අපිට විදුලිය නිපදවන්න පුළුවන්න්නන් සුළම් පාවිච්චකල්. අපිටේ හැකියාව කාර්යක්ෂමතාවේ තියෙනවනම්. ඇයි අප මේක දිහන් නිකම් බලාගෙන. ඒවා තමයි මංගි තන්න අපි ඉදිරිී මැතිවරන්නවල්ට ඉදිරි පපද්‍යන කොට හිතන්න ඕන කාරණ. මේ නිදහස් අධ්‍යාපනය කියල කතාවක් හදලා අධ්‍යාපනයට වේද කරන ප්‍රමාණ පල්ලහඇට ගෙනල්ලා ඒ නිදහස් අධ්‍යාපනීයටට පස පරිවර්තනය කළ රජයේ අධ්‍යාපනය සැපයිම් ඔන්න ඕකයි ඇතරම කළේ. ඉතිං එක මොනවදද වුණේ කොටස්සකට පමණයි හම්බුවුණේ ඒ අවස්ථාව. සැපයුම්ර ැහැ සැපයම්ර නහැ රජය විතවයි. මේ ර්තාවය පහැදිලිව කියනවා. සැපයුම්කරු රජය වෙන්න පුළුවන් රජය නොවන පර්ශව වෙන්න පුළුවන් පුද්ගලිකාන්සය වෙන්න පුුවන් නැත්තන් වෙන්න පුළුවන් ර. නොවන ඒ වගේම ලාබය නොබෙදෙන. පාර්ශවලටත් ඉඩ ප්‍රස්ථාව සලසන්න ඕන කියලා සැපයුමට. එතකොට එහෙම කර පුහාම විදේශ අයුෝජනයක් වෙනවා. ජාතති්‍යන්තර බෝහම පිළිගක් විශ්වවිද්‍යාල වලටත් මේීරටේ ඇවිල්. ඒයටත් පුළන් ඒගේ විශ්වවිද්‍යාල මීරට අරමණන්න. මේ වාර්තාවේ අපි පහැදිලිව සඳහන් කරවා සැපියුම ඕන තැකින් එන්න පුළුවන් රජය වගේකීම මුක්ද දෙතකොට.